මේ සිගරට් කොටේ වටිනාකම මගේ ජීවිතයටත් වඩා වැඩි කියන ගැහැණියක් අදටත් මේ රටේ ජීවත් වෙන්නේ. සැබවින්ම දුම්බීම ශරීර සෞඛ්‍යයට අහිතකර වුවත් ඇය ආරක්ෂා කරගෙන සිටින මේ සිගරට් කොටේ ගැන මෙන්න මේ විදිහට කතා කරා. මේක තමයි යෝති අයියා දීපු සිගරට් වල ඉතුරු කොටස්. මේක මට හම්බුනේ 1978 මැයි 2 වෙනිදා. ඉතින් ඒක එදා ඉඳලා මම තියෙනවා. මට ඇත්තටම දැන් හරි දුකයි. මට මේක යෝති අයියට පෙන්නන්න බැරුණා. ඔච්චර ආදරය කරන කෙනෙක් දැන් ওই විදිහට සිගරට් පිවයි කියලා කියනවා. දැන් පළවෙනි දවසේ ඒ ලියුම, ඒ කියන්නේ දැන් වා ලියලා යපු ලියුමට ඒ උත්තරයක් ආවා කියලා දැනුණාම මට පොඩ්ඩක් සතුටුයි කියලා. ඒ ලියුම තියෙනවා. ඔව්. ඒ අපි ගෙදර දිගත්ත අය දීව හයව ගත්තා ඒගොල්ලෝ. ඒක මී වංගුඩ රාමෙක් මේ ඒක ෆෑන් කෙනෙක් හරි මාදරේ. එයා ආව ඉච්චර දුරේ ඉඳන් ආව බලන්න. දැවිල්ල ඉතින් මට මිස්සුනා. එතකොට මම හිතන්නේ අය හැන්දවට යන්න ඔක්කොම ෂෝ එකට යන්න ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. මේ ඇඳුම් ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. සපතුත් පොලිෂ් කරලා තිබුණා. දැන් හැන්දව 6 වෙනකොට එළමයා හිටියා. 6ටත් හම්බුන්නේ නැහැ එන්න. ඉතින් දැන් අනේ මං යන්නම් අක්කේ මට පරක්කු වෙනවා. මම වංගුඩේ යන්න ඕනේ. ඉතින් මොනවද කියලා මම හරියට ඇඬුවා. දැන් මට ජෝතිය බලන්න බැරුණා. මොනා කරන්න මම සපත් දෙකවත් බල්ල යනවා කියලා සපත් දෙක අරගෙන ඉඹලා ගියා ළමයා. මට ඒ සිද්ධිය අද වගේ මතකයි. සුරේන්ද්‍ර, ඔබට කොහොමද ඒ ඔහුගේ ගීත දැනෙන්න පටන් ගන්නෙ? මම ඉතින් හැම ගීතයක්ම මම අහනවා. ඉතින් මට මේක වෙනසක් තේරුණා. මේ ගීත ගොඩාක් හඬ පෞරුෂත්වය වැඩි, ගොඩාක් ඉක්මනින්. ඒ කියන්නේ ගීතයක් සමහරවිට දෙතුන් පාර අහන්න ඕනේ නැහැ. එකපාරම ඇහුනම අපිට ගොඩක් දැනෙනවා. ඉතින් මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ වුණා මේ ගීත. ඉතින් මම හිතන්නේ මේ මෑත කාලේ තමයි මම මේ ගීත ගායනා කරන්න ගත්තේ. දැන් අවුරුදු මම හිතන්නේ වැඩි කාලයක් නෑ, අවුරුදු 8ක් පමණ මම ශේෂ්ත්‍රයට එන්න කලින්. ඉතින් ඒ ගීතවල තිබුණා මනුෂ්‍ය ජීවිත ජීවත් කරන්න පුළුවන් අමුතුම හැඟීමක් තිබුණා. එතුමාට ඕනම තැනකට ගිහිල්ලා ඕනම ගීතයක් බය නැතුව ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැතුව හරි ගායනා කරන්න පුළුවන් වරමක් තිබුණා. හැකියාවක් තියෙනවා, සහජ හැකියාවක්. එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා පෙරම්පුරා. ඔබේ මේ ආදරණීය ගායකයා වෙනුවෙන් මේ ගීත එකතු කරන්න ඒ වගේ අදහසක් එන්න පටන් ගන්නෙ කොතනින්දගෙන? මේ සිය පෙන්ෂන් ගන්න යනකොට මාව එක්කන් යනවා. එයාගේ හැරමිටියට අමතරව මම තමයි අනිත් අතේ ඉඳලා යන්නේ. යනකොට එයා පෙන්ෂන් ගත්තට පස්සේ හැමදාම මට රුපියල් 50ක් දෙනවා. රුපියල් 50ක් දුන්නාම මම පොඩි කාලේ ඉඳලා කරපු දෙයක් තමයි දවස්වල 52ක් 53ක් වගේ මේ කැසට් එක. ওই කැසට් එකතු කරගෙන පටන් ගත්තා මම මුලින් ඉඳලා. මමයි ගාව දහස් ගාණක් තියෙනවා. ජෝතිපාල මහත්තයාගේ විතරක් කැසට් 100 ගාණක් තියෙනවා. තැටි තියෙනවා ගිය චිත්‍රපටිවල
තැටි එල්පි තැටි මයිවා තියෙන කීපයක් පමණ යනු ඊපි ඒක එහෙම නැත්නම් එක්ස්ටෙන්ඩඩ් ප්ලේ කියන තැටි තියෙනවා 600 ගානක් විතර. ඒ 600 ගානෙන් භාගයක්ම ජෝතිපාල මහත්තයාගේ තැටි චිත්‍රපට ගීත සහ චිත්‍රපට නෝන ගීත. මම ඩේටාබේස් එකක් හදලා දෙන කොම්පියුටරේ. ඉෂාරා චිත්‍රපට ඉදිරිපත් කරන චින්චින් නෝන. චින්චින් නෝන එච්.ආර්. ජෝතිපාල කුමාරියේ එච්.ආර්. ජෝතිපාල ඔබට මාමෙන් එච්.ආර්. ජෝතිපාල නිසංසලයි එච්.ආර්. ජෝතිපාල අපේ කතාබහ වෙනත් පැත්තකට යොමු කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා. මතකයන් අලුත් කරගන්න ඔරිජිනල් තැටි එකතු කරන කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. මේ පොටෝ එක අරන් දෙන දම්සි 72 පොටෝ එක අරන් දෙන මේ තැටියත් ඒ කාලේ අපි එක දම්සි 72 දුරකතනයි. දැන් එතකොට හින්දි ගීත කියලා කියන්නේ හින්දි ගීත කියන්නේ මෙහෙම සමහර සින්දු කියලා දෙනවා තමන්ගේම ස්වතන්ත්‍ර ගීත දැන් මේ කියලා මම මේ පෙන්නනම් මේක දැන් හින්දි තැටියක් මේක එයාගේම සින්දුවක් තමයි මේක හින්දි සින්දුවක් නෙමෙයි. එයාගේම සින්දුව රවිලා රීමල ධර්ම හදපු වචන දාලා කරපු එකක්. එයාගේම සින්දුවකට හින්දි වචන දාලා කිව්වා. तुम जन्म जन्म मेरे सनम सनम संग हम सदा साजना हम कभी न होंगे जुदा කටහඬකට මුළු රටක් නලවන්න පුළුවන් ඒ හඬින් තමුන්ගේ මුළු ජීවිතේම සුවපත් කරගන්න ලක්ෂ ගාන මිනිස්සු මේ රටේ තාම ජීවත් වෙනවා. ඒ එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬ. ඒ හඬ හොඳටම හඳුනගත් විජේ කුමාරතුංග. ඒ හඬ ගැන මෙන්න මෙහෙම කියනවා. මී පිරුණු සුවඳ මල්වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු ඇසවලා අනන්තයට යයි පියාඹලා. එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් නෑදෑයින්ට හිතවතුන්ට යාළු මිත්‍රයින්ට රසික රසිකාවීන්ට දරුවෝ පවුලේ උදවියට වගේම මහා පාඩුවක් වෙච්ච තවත් ලංකාවේ මිනිහෙක් ඉන්නවා නම් ඒ විජය කුමාරතුංගයි. අවුරුදු 20ක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු 20ක් මගේ හඬින්ම මම වගේම මටම ගැළපෙන විදිහට අවුරුදු 20ක් තිස්සේ මට සිංදු ගුය එච්.ආර්. ජෝතිපාල මරුණාම ඒ හඬ මට ලබා දෙන්න වෙන කෙකුට තියා මටවත් කුළුහංකමක් නැහැ.